ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ප්‍රේමවන්තින අපි උන්වහන්සේ වචන දෙස බලමු. යෙරමියා 33 තුන්වෙනි පදය, මට යාඥා කරපන්න, එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත්තු අමාරු දේ නුඹට පෙන්වන්නෙමි. ආමෙන්. තමලංකාර අනර්ගම වචනයක්, අපි කවුරු දන්න වචනයක්. අපිට මාත්‍රයක් උදා ගන්නෙමු. මම නුඹට උත්තර දී කියන මාතෘකාව අපි බලමු. දැන් මේක අපි දන්න පදයක්, යෙරමියා 33:3, බොහොම කටපාඩම් පදයක්. පොඩි සන්ස්කෘත ළමයි පවසමට මේක දන්නවා. මෙතන කියන මට යාඥා කරපන්න. ඒතර ඔබ කල්පනා කරයි, ඉතින් මම යාඥා කරනවානේ. මම කොච්චර යාඥා කරනවද? ඒයි මගේ ජීවිතයට තාමත් උත්තරයක් නැත්තේ. මෙතන කියන වචනේ දිහා බලන්න, මට යාඥා කරන්න, එවිට මම ඔබට උත්තර දෙනවා. දැන් ඔබ ස්වාමීන් වහන්සේට යාඥා කරනවා, ඒක මම දන්නවා. නමුත් දැන් අපි බලන්න අවශ්‍යයි, ස්වාමීන් වහන්සේ කියන ඔබ මට යාඥා කරන උත්තර දෙනවා. දැන් ඔබ ස්වාමීන් වහන්සේගෙන් උත්තරයක් ලබන්න පුළුවන් විදියටද ඔබ යාඥා කරන්නේ? අන්න ඒක ඉතා වැදගත්. අපේ යාඥා කරන විට අපගේ යාඥාව තුළ ස්වාමින් වහන්සේගේ උත්තරය බලාපොරොත්තුෙන් ඒ ඇදිල්ල අප තුළ තිබෙන්ට ඉතා පැහැදිලව. ඇදිල්ලක් නැතුව අදත් අපි යාඥා කරලා බලමු. මෙහෙම ඔබගේ යාඥාවට ගත්තොත් ඉතින් වැඩක් නැහැනේ, යාඥාව ජීවිතේ කිසිම පිළිතුරක් ඔබට නැහැනේ. අනිතක දැන් බලන්න, එතන කියන ඉතා පැහැදිලි වුණාද පොරොන්දු මන්නුඹට උත්තර දී. ස්වාමින් වහන්සේගේ වචනේ බොරු වෙන්නේ නැහැනේ. ඉතින් අපි යාඥා කරලා අපි උත්තර ලබලා අපි සම්නාසිකේ නාම ඔසවන තැනට පත් වෙන්න ඕනේ. මේක තමයි දේව දරුණේ සැබෑ ජීවිතේ, සැබෑ ඇදිල්ල ජීවිතේ කියලා කියන්නේ. එතන කියන දේ බලන්න ඊට පල්ලෙහන්, මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත්මාරු දේ. ඒ මොකද්ද එතන කියන්නේ? අපි දන්නේ නැති දේ මොකද්ද? විසදුම අපිට පේන්නේ නැහැ, පිළිතුර අපිට පේන්නේ නැහැ, ජයග්‍රහණය තමයි අපිට පේන්නේ නැහැ. සම්මුඩ ඔක්කොම බොඳ වෙලා වගේ තියෙන ප්‍රණත් ඔක්කොම අඳුරු වගේ තියෙන්න පුළුවන්. ඉතින් අපි යාඥා කරනවා. නමුත් අපිට මෙතන තියෙන විශ්වාසය අපි ඇති කරගන්න ඕන යාඥාව තුළ. මොකද ඒ විශ්වාසය අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේගේ පොරොන්දුට ස්වාමීන් වහන්සේ විශ්වාසවන්ත ඉන්න එක. මේක පොරොන්දුවක්නේ. පොරොන්දුවට ස්වාමීන් වහන්සේ විශ්වාසවන්ත ඉන්න බව අපි විශ්වාස කළා, අපි අදහන්න ඕනේ. මොකද උන්වහන්සේ පොරොන්දක් නම් උන්වහන්සේ මිනිස්ස වාගේ පොරොන්දු කඩන්නේ නැහැ. දැන් මිනිස්ස පොරොන්දේලා පොරොන්දු කඩනවානේ. හැබැයි ස්වාමීන් වහන්සේ පොරොන්දක් නම් ඒක උන්වහන්සේ ඉෂ්ට කරනවා. උන්වහන්සේ කඩන්නේ නැහැ. ඉතින් මේ පොරොන්දු උන්වහන්සේ දුන්න පොරොන්දක්. වචනේ අහස පොළොව පහව ගියත් උන්වහන්සේගේ වචනේ පහන්න වෙන බව ඉතාම පැහැදිලිව සෙනෙවන්තයෙක් කියනවා. දැන් යාඥාව කියන්නේ පැහැදිලි දෙබසක්නේ. උතල ඔබ ස්වාමීන් වහන්සේට අසන්ට නැත්නම් උන්වහන්සේ ඇසෙන්න පුළුවන් විදිහට ඔබ හදවතේ ගැඹුරෙන් ඔබ යාඥා කරන්න ඕනේ. එතකොට ඔබකින් ඔබ උත්සාහ කරන්න පුළුවන්. මම මෙහෙම කියනකොට එන යටිගිරියෙන් කෑගල යාඥා කරන්න ඕනේ කියලා නෑ නෑ, එහෙම අදහසක් මම කියන්නේ නෑ. ඔබ දැන් අපි දකින දේවාක්‍යයේ බොහෝ අය බොහොම සිමින් අපි දකින හන්න වැළපුණා ආකාරය. ඉතින් ඒ වගේ ඒක තොල් විතරයිගේ සිරුනේ කියලා කියන අර්ථය. ඒ වගේ ඔබගේ හදවතේ ගැඹුරෙන් එන යාඥාව බයිබල ගීතවල කියලා දුරිදි මුන්වාත අපේ සිතිවිල්ල දකින්නවා කියලා. එතකොට අපේ සිතෙන් සිතරදී පව උන්වහන්සේ දන්නවා. යටිගිරෙන් බෙරියන් දිලා කහ ගන්නට ඕනේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන්, මම දන්නා සමහර කට්ටිය යාඥා කරද්දී රැය සමහර කට්ටිය නිකලා යාඥා කරනවා. ඒ ගෙදර අර කාමරෙම අනිත් කට්ටිය බුදයන් ඉන්නවා. ඉතින් මෙයා හයියෙන් යාඥා කරනවා. එතකොට අනිත් අයට බාධාවක්. උතර ඒ අය මොකද කරන්නේ? ඒ ගෙදර ප්‍රශ්න ඇති කර ගන්නවා. එහෙම නෙමෙයි මම කියන්නේ. ඔබ ඕන රැයක ඕන වෙලාවක ඔබ යාඥා කරද්දී ඔබට ඔබ තනිව කාමරෙම ඔබට ඕන විදිහට යාඥා කරන්න පුළුවන්. හැබැයි ඔබ කණ්ඩායමක් එක්කලා ඉන්නේ ඔබ කාමරෙ තුර ඔබට සිදුවේ වෙනවා අනිවාර්යයෙන් එයාට බාධා නොවන විදිහට ඔබ ඔබගේ දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන්න ඒ සම්බන්ධව පවත්තන්ට. ඉතින් ඔබ එතනදී ඉංගාක්ම ඥානවන්ත වෙන්න ඕනේ. ඔබ කොයි විදිහද යාඥා කරන්න ඕනේ? අපේ වස්ස කැදී යාඥා කරන්න පුළුවන්, අපේ වැඩපොළේදී යාඥා කරන්න පුළුවන්. ඒතර පිට කැහගල නෙමෙයි යාඥා කරන්න, අපි හදවතින් අපිට යාඥා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතන කතා කරන්නේ යාඥා කරන ක්‍රමය ගැන නෙමෙයි. යාඥාව ඔබ කැහගල යාඥා කරන්න පුළුවන්, ශබ්දේ යාඥා කරන්න පුළුවන්, හදවතේ ගැඹුරේ යාඥා කරන්න පුළුවන්. ඒ යාඥා කොයි විදිහට කමක් නැහැ. ඔබ දෙවියන් වහන්සේට පිළිගන්න පුළුවන් විදිහට ඔබ යාඥාක නිරත වෙන්න ඕනේ. මේ පොරොන්දු වල්ලාගෙන ඔබ මට යාඥා කරනවා, ඔබට උත්තර දී මොනවද උනාද කියලා උත්තර දී මම ඔබට පෙන්වනවා. මොනවද පෙන්වන්නේ? ඔබටවත් හිතා ගන්න බැරි මහ තමාරු දෙයක්.
ඔබ යාඥාවල මුදල් ප්‍රශ්නයක් ගැන කොහෙන්ද මුදල් ලැබෙන්නේ කියලා දන්නේ නැහැ. ඔබ හැබැයි දෙවියන්වන්ස කියලා මම ඔබට හිතන්න බැරි මහත් දේ ඔබට ඉදිරිය කරන්ට යනවා. ඒක ඔබට හිතන්න බැරි විදිහට උන්වහන්සේ මුදල් ප්‍රශ්නෙට අත ගන්නට යනවා, විසඳන්නට යනවා. ඔබගේ රෝගයට ඔබට හිතා ගන්න බැරි විදිහට උන්වහන්සේ අතගල ඔබ සුවපත් කරන්නට යනවා. ඔබගේ පෞල් ජීවිතයේ තියෙන ගැටලුව හිතා ගන්න බැරි විදිහට උන්වහන්සේ විසඳන්නට යනවා. ඔබගේ ජීවිතයේ මලපතක් වගේ තිබුණා සමහර කාරණා උන්වහන්සේ හිතා ගන්න බැරි ඒවා ජීවිතේ ඉවත් කරන්නට යනවා. ඉතින් ඒකයි මේ මහා තමවුරුදේ වෛද්‍යරු කියලා කවදාවත් ඔබට මේක ජීවිතෙන් අයින් කරන්න බැරි වෙයි, ජීවිතේ තුන දක්වා ඔබ බෙහෙත් පෙත්ත ගන්න බෑ කියලා වෛද්‍යරය එහෙම කියයි. ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ වචනේට ඉහලින් දුන්වාංශගේ වචනේ කියලා ඔබට හිතන්න බැරි අමාරු දේ මම ඔබට කරන ඔබ යාඥා කරන කාලේ. එහෙනම් වෛද්‍යරය ජීවිත කාලේ බෙහෙත් ගන්න කියනකොට ස්වාමින් වහන්සේට පුළුවන් ඒක නවත්තල කියන්නේ නැහැ. දැන් මේ මොහොතේ ඔබ සුවයි. ඔවුන් මාත්‍ර ප්‍රලාය කරන්ට එන ඔබ විශ්වාසය තබන වෛද්‍යර කිපු දෙට නෙවෙයි, ඔබ විශ්වාසය කරන්ට ඕනේ දෙවියන් වහන්සේගේ වචනයයි. අද බොහෝ ඇදුලොන්ත මේ වෛද්‍යර කියලා විශ්වාස කරන් ඒ රිපෝට් දිහා බලබල හුල් ලොල් අයියෝ මට බලන්න මේ ලෙඩේ මෙච්චර කාලයක් තියෙනවා, මෙහෙම දැන් මේ රිපෝට් එක මෙහෙමයි තියෙන්නේ. මොකද්ද මේ ජීවිතය? එතකොට අපි හැමදාම කනස්සල්ලේ ජීවත් වෙන්නේ. යාඥා කරන්න මම නුඹට උත්තර දී ඒතර පොරොන්දුවත් නුඹ නොදන්නව අමාරු දේ අපිට හිතන්න බැරි මහත් විස්ම ජනක දේ දෙවියන් වහන්සේ කරනවා. ඒ විශ්වාසය ඇති කරගන්න දවසේ නිසා ඔබගේ ප්‍රශ්නේ කුමක් වුවත්, රෝගය කුමක් වුවත්, පීඩාව කුමක් වුවත්, කාදරය කුමක් වුවත්, ගැටලු කුමක් වුවත් ඔබ තවත් ලත වෙලා කැළඹෙන්න ඕන කමක් නැහැ. දෙවියන් වහන්සේ වචන විශ්වාස කරලා යාඥා කරන්න හිතන්න බැරි අමාරු දේ මහත් දේ උන්වහන්සේ කරමින් ඔබ සුව කරන්ට යන බඩ මිදීම දෙන්ට යනවා, බඩ ජයග්‍රහණ දෙන්ට යනවා, බඩ ආශිර්වාද උන්වහන්සේ කරන්ට යනවා. අද දවසේදී මේක තමයි වචනේ බලය කියලා කියන්නේ. වචනේ බලය බව දකින්න දවසේදී යාඥාවේ අනුග්‍රහය තුල ඒ බලවත් ක්‍රියාව දැකලා උන්වහන්සේගේ නාමය ඔසවන්න පුළුවන් විදිහට සාක්ෂියක් වෙන්න පුළුවන් විදිහට මේ වචනේ ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ තප්පරේ පටන් මේ අහන මොහොතේ පටන් මේ වචන බුදු ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආමෙන්. ප්‍රමත දෙවියන් ඔබේ ස්තුති වහන්සේගේ උතුම් බල සම්පන්න පොරොන්දු නිසා ඔබාන්තර යාඥා කිරීම තුල අපිට හිතා ගන්න බැරි මහත් විසඳුමක් ජයග්‍රහණයක් පිළිතුරක් ඒ ආඥාවෙන් ඔබ අපට දෙන්න පොරොන්දු නිසා ස්තුති. මේ වචන යන හැම කෙනාටම ඒ පොරොන්දු පරිදි ආඥාවෙන් ඔබේ ජීවිතයට අවශ්‍ය විසඳුම ලබා ගන්නට උන්ට ඇදහිල්ල ගෙන දෙන මැන විශ්වාසවන්තව යාඥා කරන බවත් කරුණා දෙන්න මිල්ලනේ සංසගේ නාමයෙන්. ආමෙන්.